අපි හැමෝම පීසා කන්න කැමතිනේ. ඔන්න ඒක නිසා මම අද ඔයාලට වෙනස්ම පීසා රෙසිපි එකක් අරන් ආවා. මේකේ විශේෂත්වය අපි මේක ක්‍රීම් ක්‍රකර් වලින් තමයි හදාගන්නේ. ඒ වගේමයි අපිට මේකට චීස් අවශ්‍ය වෙන්නේත් නෑ. හරිම ලේසි රසට හදාගන්න පුළුවන්. අපි බලමු කොහොමද මේක කරගන්නේ කියලා. මුලින්ම අපිට ක්‍රීම් ක්‍රකර් අවශ්‍ය වෙනවා. ඔයාලට කැමති බ්‍රෑන්ඩ් එකකින් ක්‍රීම් ක්‍රකර් ගන්න පුළුවන්. ඒ වගේමයි ඔයාලට මේ ක්‍රීම් ක්‍රකර් වලට සමාන ඕනෑම බිස්කට් එකකින් මේක හදාගන්න පුළුවන්. ඔයාලට අවශ්‍ය ප්‍රමාණයක් මේකට ගන්න. මුලින්ම මම පීස් එකකට දාන්න ඕන සෝස් එක හදා ගන්නවා. ඉතින් ඇත්තටම ඔයාලට නිකම්ම තක්කාලි සෝස් දාගන්නත් පුළුවන්. නමුත් මේ විදිහට තක්කාලි සෝස් එකට කෑලි මිරිස් ටිකක්, ගම් මිරිස් ටිකක් දාලා මම තව මේකට සුදු ලුණු බිකකුත් මේ වගේ ග්‍රේට් කරලා දානවා. එතකොට හරිම රසයි මේ සෝස් එක. හරියටම පීසා රසටම තියෙනවා. ඉතින් ඔයාලට තව ගෙදර තියෙනවා නම් මේකට ඔරිගනෝ ටිකකුත් දාගන්න පුළුවන්. මේ විදිහට දාලා ඔක්කොම හොඳට කලවම් කරගන්න. දැන් මම අද කියවනවාට මේකට චීස් අවශ්‍ය වෙන්නේ නැහැ කියලා. දැන් ඉතින් මාත් එක්ක එකතු වෙලා හිටපු අපේ යාළුවෝ දන්නවා අපිට චීස් නැතුව පීසා හදා ගන්න පුළුවන්. ඒකට හේතුව මේ වයිට් සෝස් එක. ඉතින් මම මේක කීප සැරයක්ම ඔයාලට හදන හැටි කියලා දීලා තියෙනවා. ඉතින් ඒක වයිට් සෝස් එක හදා ගන්න බැරි අයට මම පහළ වීඩියෝ එකක් දාලා තිනවා. ඒ වීඩියෝ එක බලාගෙන වයිට් සෝස් එක හදා ගන්න පුළුවන් හරිම ලේසියි. ඉතින් ඔයාලට වයිට් සෝස් එක හරි කිරිම්බ චීස් හරි මේකට පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේමයි ඔයාලට මේක අවන් එකකට දාලා හරි එයා ෆ්‍රයර් එකේ හරි එහෙමත් නැත්නම් ලිපේම හරි හදා ගන්න පුළුවන්. ඔය අවන් එකට දානවා නම් මේක මේ වගේ ට්‍රේ එකේම තියාගෙන හදා ගන්න. එතකොට අපිට මේ පීස් එක හදලා මෙහෙමම අවන් එකට දා ගන්න පුළුවන්. මුලින්ම මම තක්කාලි සෝස් ටිකක් ගා ගන්නවා මේ විදිහට ක්‍රීම් ක්‍රකර් එකේ. ඊළඟට මම අර හදාගත්ත වයිට් සෝස් එකෙන් ටිකක් තියනවා. ඒක මේ වගේ හැමතැනටම යන විදිහට ගා ගන්න. ඊළඟට මේක දැන් ටොපින් එකට ඔයාලට කැමති දෙයක් තියාගන්න පුළුවන්. මම මෙතන ලුණුයි තක්කාලියි විතරයි තියාගන්නේ. ඉතින් ඔයාලට මේකට චිකන්, එහෙම නැත්නම් සොසේජ් වගේ දේවල් ටිකක් උනත් තියාගන්න පුළුවන්. මෙහෙම දෙයක් තිබ්බත් ඇත්තටම මේක ප්‍රමාණවත්. අපි අර ටී ටයිම් එකට කන නිසා හදිස්සියට ගෙදර තියෙන දේවල් වලින් මේ වගේ දාලා හදාගන්න පුළුවන් ආට. මම මේවට දාන්නේ තක්කාලි ලුණුයි. මම එක එක හැඩයට කපාගත්ත ලුණු තක්කාලි තියෙන මෙතන. टोपिन के दाले वे मंग आए मेक वैट सोस दवाड़ मेक मेहम अवन दाल बेकर मेक अवन दाना प्री हीट अवन सेलसी असुवे उष्णत्ट विना पहाये खाली दागन इवगेम या फ्राई इकट्ड दाना सेलसी संचकसी असुवे उष्णत्ट विना पहाक प्री हीट विना पहाक या फ्राई तीन දැන් ගෙදර චීස් තියනවා නම් මම චීස් දාලා හදා ගන්න හැටිත් කියලා දෙන්නම්. මේ වගේ කලින් වගේම තක්කාලි සෝස් ටික දා ගන්නවා. ඊට පස්සේ අපි ග්‍රේට් කරගත්ත චීස් ටිකක් මේ කුඩේට දා ගන්නවා. මම දාගත්තේ මොසරෙල්ලා චීස්. ඉතින් ඔයාගේ ගෙදර මේ වගේ චීස් ස්ලයිසස් තියනවා නම් මේ වගේ හදා ගන්නත් පුළුවන්. और मेक कैमती चीज सर के पावित करें पुला गिदरती है ना දැන් අවන් එකේ හදාගන්න නැතුව ලිපේ හදාගන්නයි මුලින්ම මේ වගේ පෑන් එකක් කරගෙන මේ කුඩේට ටිෂුස් දෙකක් තියන්න මේ විදිහට ඔයාලට ටිෂුස් නැත්තම් පිරිසිදු කිචන් ටවල් එකක් උනොත් මේකට පාවිච්චි කරන්න පුළුවන් ඊට පස්සේ මේ වගේ මූඩිය වහලා විනාඩි 3ක් විතර හොඳට මේක රත් වෙන්න දෙන්න ඕනේ ගින්දර සාමාන්‍ය ප්‍රමාණය තියාගන්න දැන් විනාඩි 3කට විතර පස්සේ මම අර හදාගත්ත ක්‍රීම් ක්‍රකර් ටික මේ වගේ තියාගන්නවා පස්සේ මූඩිය වහලා විනාඩියක් විතර මම හොඳටම අඩු ගින්දරේ මේ විදිහට මේක රත් වෙන්න තියනවා ක්‍රීම් ක්‍රකර් වල මේ වගේ චීස් මෙල්ට් වෙලා ලස්සනද තියනවා ඉතින් මම මේ වගේ ටිෂු එකක් තියන්නේ එහෙම නැති වුණොත් එහෙම අපිට මේ ක්‍රීම් ක්‍රකර් එක නිකම්ම තිබ්බහම යට පිච්චෙන්න පුළුවන් මේ වගේ තිබ්බහම අපිට එහෙම වෙන්නේ නැහැ දැන් මේ තියෙන්නේ මම එයා ෆ්‍රයි එකට දාලා හදාගත්ත ඒවා ටික ඉතින් ඔයාලට මේ විදිහට ටී ටයිම් එකට හරිම ලේසියෙන් හදා ගන්න පුළුවන් ඇත්තටම මේක හරිම රසයි ඔයාලා ට්‍රයි කරලා බලන්න අනිවාර්යයෙන්ම ඉතින් ඔයාලා මේකට කැමති නම් ලයික් එකක් දාන්න කමෙන්ට් එකක් දාන්න මම සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා මේ වගේ ලේසි රෙසිපි එකක් අරගෙන මම ඔයාලව හම් වෙන්න ආයෙත් එන්න ඔයාලට සුබ දවසක්